තෙරුවන් සරණයි. ගෝඩ්ඩෙස්යූ හැම දෙනාටම. මම ටිකක් පරක් වුණා මේ සතිය වීඩියෝ එක කරන්න. මං ඒක ගැන හැම දෙනාගේම පළමිනියටම සමාව ඉල්ලා හිටිනවා. එකක් මගේ හිතට හරිනේ, මේ ලංකාවේ සිද්ධ වෙච්ච දරුණු බෝම්බ පිපිරීම් නිසා ජීවිත විනාශ වුණා, මිනිස්සු දුකට පත් වෙලා බීතියට පත් වෙලා ජීවත් වෙනවා මේ කාලේ. ඉතින් ඒ වේදනාව පිටරටක හිටියත් අපි හැමෝටම මානසිකව දැනෙනවා. ඉතින් ඒක නිසා හිත හදාගෙන වීඩියෝ එකක් කරන්න බැරුව හිටියා. නමුත් මං හිතුවා අද අපහෝ සැරයක් ඔයාලට මේ අධ්‍යාත්මික ජීවිතය හා සම්බන්ධව තමාගේ ජීවිතය දියුණු කරගන්න වැදගත් වෙන තවත් දෙක කාරණාවක් පිළිබඳව කියලා දෙනවා කියලා. අද මම කතා කරන මාතෘකාව තමයි සෝල් ඒජ්. සිංහලෙන් කියන්නේ අධ්‍යාත්මී වයස කියන එක. අද මාතෘකාවට ආරම්භයක් හැටියට අපි මේ විදිහට පටන් ගමු. ඔයාලා දැකලා ඇති සමහර විට සමහර පවුල්වල දරුවෝ 4-5ක් ඉන්නවා. බොහෝ විටේ දරුවන්ගෙන් ගොඩාක් අය හොඳ අධ්‍යාපනයක් ලබනවා, සමාජයේ දියුණු වෙලා හොඳ පිළිගැනීමක් ඇති පුරවැසියන් බවට පත් වෙනවා. නමුත් ඒ අය අතරින් එක්කෙනෙක් ඉන්නවා අනිත් හැමෝටම වඩා වෙනස්. ඒ කෙනා පේන විදිහට සමාජයට පේන කිසිම දියුණුවකට පත් වෙන්නේ නැහැ. එක්කෝ බීමත්කමට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා, එක්කෝ අමුතුම අතකට යනවා මේ අනිත් කට්ටියත් එක්ක සසඳලා බලනකොට. ඒ කියන්නේ සාමාන්‍ය පිළිවෙලට සමාජයේ සම්මුතික වශයෙන් තියෙන පිළිවෙලට වඩා වෙනස් ආකාරයකට තමයි ඒගොල්ලෝ හැසිරෙන්නේ. සහෝදර සහෝදරියෝ හැමෝම හොඳ හොඳ තැන්වල ඉන්නවා. නමුත් මේ විශේෂ පුද්ගලයා පවුලේ ඉන්න ඒ ට්‍රැක් එකෙන්, එහෙම නැත්නම් ඒ පීල්ලෙන් පිට පැනලා මේ අමුතුම ආකාරයක ජීවිතයකට පෙළඹෙනවා. ඉතින් දෙමව්පියන්ට උනත් කාට හිතා ගන්න බෑ මේ මෙයා විතරක් පවුලේ කට්ටියකින් මෙහෙම වෙනස් වුණේ ඇයි කියලා. ඉතින් මේකට ඇත්තටම කර්ම ශක්තියට අමතරව කර්මානුකූලවත් මේ කර්මානුරූපවත් මේ කර්මාට අනුවත් මේ තමාගේ ජීවිතයේ දෛවය සහ සමාර්ථ සිද්ධ වෙන දේවල් සිද්ධ වෙනවා. ඊට අමතරව මේ කාරණාවට එක එක චරිතවල තියෙන විවිධ වෙනස්කම් වලට බලපාන ප්‍රධාන හේතුවක් තමයි මේ සෝල් ඒජ් එක. එහෙම නැත්නම් අධ්‍යාත්මයේ වයස කියන එක. ඒක විග්‍රහ කරගත්තාම අපිට තේරුම් ගන්න පුළුවන් සමාජය සහ ලෝකයේ අපි දකින විවිධ චරිතවල ඒ චරිතය සහ ගති ලක්ෂණ ඇවිල්ලා තියෙන්නේ ඇයි කියන එක. ඒක නිසා සෝල් ඒජ් එක, එහෙම නැත්නම් අධ්‍යාත්මික වයස කියන එක ගැන දැනගන්න පුළුවන් ඕනේ. එතකොට අධ්‍යාත්මික වයස කියලා කියන්නේ මේ අපි මිනිසෙක් හැටියට පෘථිවිය ඉපදිලා ගත කරන පෘථිවිය මට්ටමේ තියෙන වයස නෙමෙයි. දැන් උදාහරණයක් හැටියට අපි හිතමු මගේ වයස අවුරුදු 30යි කියලා. නමුත් මගේ අධ්‍යාත්මික වයස විශ්වීය මට්ටමින් ගත්තාම වසර 500ක්, 600ක්, 700ක් ඒ වගේ වෙන්න පුළුවන්. එතකොට ඒක නිසා අධ්‍යාත්මය කොච්චර පරිණතද කියන කාරණාව භෞතික දරාගෙන ඉන්න ශරීරයේ අනුව තීරණය වෙන්නේ නැහැ. අධ්‍යාත්මික වයස අඩු එක්කෙනෙක් අභ්‍යන්තරික වශයෙන් පරිණත නැති අධ්‍යාත්මයක් සහිත වයසක පුද්ගලයෙක් ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම පොඩි ළමයෙක් හෝ තරුණයෙක් ඉන්න පුළුවන් අධ්‍යාත්මික වශයෙන් ගොඩාක් කල් මේ ගියපු මෝරපු අධ්‍යාත්මයක්. ඉතින් අන්නේ ඒක තමයි මේ සෝල් ඒජ් එක මේ ගැන මේ කියලා කියන්නේ, නැත්නම් අධ්‍යාත්මික වයස කියලා කියන්නේ. අපි සමහර චරිත දිහා බල්ලා හිතනවා නේද, ඇයි එයා එහෙම මෙහෙම හැසිරෙන්නේ කියලා. ඒ වගේ කාරණා අපි හිතනවා. සමහර වෙලාවට ගොඩාක් වයසකට ගිය පුද්ගලයන් පොඩි ළමයි වගේවත් මෝරපු නැති බුද්ධියක් නැතුව හැසිරෙන චරිත අපි සමාජයේ දකිනවා. මේ හැම දෙයකටම අධ්‍යාත්මික වයස කියන දේ බලපානවා. හොඳ හෝ නරක චරිතවල ඊට අදාළ හැතිරීම් සහ සිතුවිලි චරිත ලක්ෂණ බොහෝ විට මේ සෝල් ඒජ් එකත් එක්ක බලපානවා. ඉතින් බලමු අපි මේ අධ්‍යාත්මික වයස කියන එක කොහොමද ඇති වෙන්නේ කියලා. අපේ බුදුරජාණන් වහන්සේත් මේ ගැන ගොඩාක් අවස්ථාවල දේශනා කරලා තියෙනවා. කෙනෙක් ආත්ම 500ක් ඇතෙක් වෙලා ඉපදිලා ඊට පස්සේ එහෙම අවස්ථාවක පස්සේ ඊළඟ ආත්මේ මිනිසෙක් වෙලා ආහාර ගොඩාරියක් අනුභව කරනකොට ඒ භික්ෂුන් වහන්සේලා ගිහින් මේ කියලා තියෙනවා, කම්ප්ලේන් කරලා තියෙනවා, මෙහෙම ආහාර ගොඩක් අනිත් අයට වැඩිය පිඟා
දෙවියන් හත අටක් වළඳනවා මේ රැජ්ජයි එහෙම කියලා. එතකොට බුදුරහාමුදුරුවෝ කියලා තියෙනවා ඒ එහෙම කරන්නේ ආත්ම 500ක් මේ ඇතෙක් වෙලා ඉපදිලා කියලා. අන්න ඒ වගේ මේ අපි ආත්මයෙන් ආත්මයට විවිධ චරිත දරාගෙන ඉපදෙනවා කියන එක අපි බෞද්ධයෝ හැටියට හැමෝම දන්නවා. ඉතින් මේ මම මේ අද කතාවට කරුණු දත්ත සපයා ගත්තේ YouTube එකේ තියෙන සෝල් ඒජ් කියලා මාතෘකාවක් සහිත ඉංග්‍රීසි මේ විස්තරයක් විග්‍රහයක්. ඔයාලටත් ඒක බලන්න පුළුවන්. YouTube එකට ගිහලා සෝල් ඒජ් කියලා ගැව්වම ඒකේ ගොඩාක් තික විස්තරයක් එකින් එකට විස්තර කරන මේ YouTube වීඩියෝස් තියෙනවා. ඒකත් කැමති කෙනෙක්ට බලන්න පුළුවන්. මම අද මේ කතා කරන මාතෘකාවට කරුණු එකතු කරගත්තා අන්නේ සෝල් ඒජ් කියන ඉංග්‍රීසි වීඩියෝ එකෙන්. ඉතින් ඒකේ සඳහන් වෙනවා මෙන්න මේ විදිහට. යම් අධ්‍යාත්මයක් එක මනුෂ්‍ය ශරීරයක් තුළ උපදු ලැබුවාට පසු කවදාත්ම එම අධ්‍යාත්මය ආය සත්ත්ව ශරීරයක් දරන්නේ මනුෂ්‍යාත්මයක් හැටියට ඉපදිලා පරිණාමයේ අධ්‍යාත්මික වශයෙන් පරිණාමයට ලක් වෙනවා. ගොඩක් අවස්ථාවල්වල මනුස්ස ආත්මයක් දරපු අධ්‍යාත්මයක් නැවත මනුෂ්‍යයෙක් හැටියටම ඉපදෙන්නේ. කිසිම අවස්ථාවක මනුෂ්‍යයෙක් හැටියට ඉපදිච්ච අධ්‍යාත්මයක් ආපහු කෘමි සත්වයෙක් හරි තිරිසන් සත්වයෙක් හරි බවට පත් වෙන්නේ නැහැ කියලා. ඒකට හේතුව තමයි මනුෂ්‍යයෙක් හැටියට උපත ලබන්න ගත්ත අධ්‍යාත්මික පරිණාමය මේ ඊට පස්සේ ආපහු රිවර්ස් වෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ මේ දැන් අපි හිතමු දැන් අපි අවුරුදු 13ක 13 වසරේ පන්තියට පරිණාමය වුණාම ඉගෙනගෙන අපි ආයෙ ගිහිල්ලා එක වසර පන්තිය වාඩි වෙන්නේ නැහනේ. අන්න ඒ වගේ මේ පරිණතභාවය මේ මනුෂ්‍යාත්මයක් දක්වා ආපු අධ්‍යාත්මික පරිණතභාවය නිසාම මනුෂ්‍ය අධ්‍යාත්මයක් කිසිම අවස්ථාවක කෘමි සත්වයෙක් සහෝ මේ තිරිසන් සත්වයෙක් බවට පත් වෙන්නේ නැහැ කියන එක තමයි ඒකේ සඳහන් වෙන්නේ. සාමාන්‍යයෙන් අධ්‍යාත්මයක් ආත්ම භව 500ක් 600ක් ඇතුළත උපත ලබනවා. ඒ කියන්නේ රීඉන්කානේට් වෙනවා. රීඉන්කානේෂන් කියන වචනේ තේරුම තමයි පුනරුත්පත්තිය කියන එක. සාමාන්‍යයෙන් අධ්‍යාත්මයක් පරිණත වෙන්න ආත්ම භව 500ක් 600ක් පමණ කාලයක් ඉපදෙමින් නැවත 500ත් 600ක් අතර කාලයක් අනිවාර්යයෙන්ම මේ පුනරුත්පත්තියට ලක් වෙනවා කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ තමයි ඒ 500 ඇතුළත හෝ ඒ ආත්ම 500 600 ඇතුළත තමාගේ දියුණුව එක එක ආත්ම භවයේදී ලබන අත්දැකීම් සහ මේ සහ දැනුම නිසා ලබන අධ්‍යාත්මික දියුණුව මත ආත්මෙන් ආත්මයට දියුණු වෙවි ගිහිල්ලා ආත්ම භව 600ක් විතර ගියාට පස්සේ ආ නැවත මේ පුනරුත්පත්තිය ලබන්නේ නැතුව ගිහිල්ලා ස්පිරිට් ප්ලේන් එකට එකතු වෙනවා. එහෙම නැත්නම් විශ්වයට එකතු වෙනවා. නැත්නම් නිර්වාණයට එකතු වෙනවා. ඒ කියන්නේ රීඉන්කාර්නේෂන් ප්‍රොසෙස් එකෙන් එයා මිදෙනවා. ආත්ම භව මේ පුනරුත්පත්ති ආත්ම භව ලබන ස්වභාවයෙන් මිදලා යනවා කියන එක තමයි ආත්ම භව 500ක් 600ක් ගත වුණාට පස්සේ සිද්ධ වෙන්නේ. ඉතින් මේව නැවත ඉපදීම් ප්‍රධාන පරමාර්ථය තමයි ඉගෙන ගැනීම, අත්දැකීම් ලැබීම සහ ඒ තුළින් ලබන අධ්‍යාත්මික පරිණත බව. අධ්‍යාත්මයක් යම් ශරීරයක් දරන්නේ ඒ ජීවිත කාලය තුළ යම්කිසි අත්දැකීමක්, අවබෝධයක් හා අධ්‍යාපනයක් ලබා ගැනීමටයි. එක ආත්මයක් තුළදී ලබාගත් දැනුම අවබෝධය එම අධ්‍යාත්මයේ පරිණත බවට හරපත් කරනවා. හරියට එක වසරේ ඉඳලා 13 වසර වෙනකන් අපි පාසලේ ඉගෙන ගන්නවා වගේම මේ අධ්‍යාත්ම සිරුරින් සිරුරට මාරු වෙවි විවිධ අත්දැකීම් එකතු කරගෙන පරිණත වෙනවා. ඉතින් එතකොට අපි දැනගන්න ඕන කාරණයක් තමයි අපිට ජීවිතේ අපි දැන් මේ මනුස්ස භාවයක් ලැබලා ජීවිතේ අපිට ලොකු දරන්න බැරි ෂොක් එකක්, එහෙම නැත්නම් දරන්න බැරි ලොකු පාඩුවක්, හිරිහැරයක් වගේ දෙයක් සිද්ධ වුණොත් අපි හිතනවා මේ කරදරයක් වුණා කියලා. නමුත් මම කියනවා මේ ලිපියට අනුව මේ දැනුමට අනුව අපි තේරුම් ගන්න ඕන මේ ආත්ම භාවයේදී අපිට හම්බෙන ලොකු නිකන්
නිකම් පොල්ලෙන් ගැහුව වගේ අධ්‍යාත්මය උඩු යටිකුරු කාර කරලා හරවන අත්දැකීමකට අපි මුණ දුන්නොත් ඒක අපේ අධ්‍යාත්මය පරිණත බවට පත් කරලා ඊළඟ ග්‍රේඩ් එකට අපිව දාන්න. එහෙම නැත්නම් ඊළඟ ලෙවල් එකට අපේ අධ්‍යාත්මය වැඩිහිටි කරවන්න තමයි ඒ අපිට දරුණු අත්දැකීම දෙන්නේ. ඒ කියන්නේ අපි හිතමු අපේ ජීවිතේ ගොඩාක් දේවල් අහිමි වුණා. එතකොට ඒ අහිමි වීම දෙමව්පියෝ නැති වුණා, හරි මොනවා තමුන්ගේ ළඟ ආදරය කරන කෙනෙක් නැති වුණා. එතකොට ඒ අත්දැකීම අපි දැරුවේ ඒ ලබන්න තමාගේ අධ්‍යාත්මය ඒකෙන් ලබා ගන්න උන පාඩම ඉගෙන ගන්න තමයි ඒ විශාල කරදරේ අපිට දෙන්නේ. එහෙම නිසා මේ විශ්වයේ හෝ අපේ ඇතුලේ තියෙන ස්වභාවයේ කිසිම ආකාරයෙන් අපිට හානි කරන්න හෝ දුකටපත් කරන්න ඇවිල්ලා නෙමෙයි. අපි ජීවිතයේ මුණපාන සෑම කරදරයක්ම බෙලි කැපුමක් කියලා වුණත් හිතමු, ඒ පවා අපි මේ තෝරගෙන අධ්‍යාත්මයක් අධ්‍යාපනයක් තමා අපිට ඒකෙන් පාඩමක් තමා දෙන්නේ. මේ අපේ ජීවිතයේ ඉස්සරහට තව ස්ටෙප් එකක් අධ්‍යාත්මික වශයෙන් අපේ අධ්‍යාත්මය දියුණු කරවල ඊළඟ පන්තියට දම්මන්න. ඉතින් ඒ නිසා අපිට ජීවිතයේ සිද්ධ වෙන කිසිම බරපතල දුක්ක් දුක් පීඩා සහිත දෙයක් මම පෞද්ගලිකව අත්දැකීමෙන් දන්නවා. මේ කරදරයක් ආවොත් ඒ කරදරේ කෙරවල රිදී රේඛාවක් තියෙනවා කියන එක හැම විටම විශ්වාස කරන්න ඕනේ. මොකද ඒක අපිට පරිණතභාවය සඳහා දෙන දඬුවමක්. දඬුවම කියන්නේත් මේ ඇත්තටම සෝල් එක, අපේ සෝල් එක යන මේ ඒ ප්‍රොසෙස් එකේ ප්ලෑන් එකේ කොටසක්. ඉතින් තව දෙයක් කියන්න ඕන, මේ විශ්වයට සියලුම අධ්‍යාත්මියෝ එකම තැනකින් මුදා හැරෙනවා. ඒ කියන්නේ මවකගේ ගර්භාෂය තුළින් දරුවෙක් යම් ආකාරයකට දරුවෝ කීප දෙනෙක් බිහි වෙනවද එකම කුසකින්, අන්න ඒ වගේ විශ්වයේ යම් එකම තැනකින් මේ සියලුම අධ්‍යාත්මියෝ විශ්වයට මුදා හැරෙනවා. මේක ගැන බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමින් වහන්සේගේ දේශනා තියෙනවා YouTube එකේ. උන්වහන්සේත් සඳහන් කරලා තියෙනවා යුනිවර්ස් එකේ එක ප්ලේස් එකකින් මේගොල්ලෝ මේ ඉකුත් වෙවි විශ්වයට නික්ම වෙනවා කියලා. එතකොට අපි දන්නවා මවකගේ ගර්භාෂයෙන් දරුවෙක් එළියට ආවට පස්සේ පෘථිවියේ මට්ටමේ නැත්තම් ලෞකික මට්ටමේ අපි දන්නවා ඒ දරුවා ලදරු, ළමා, තරුණ, මැදිවිය සහ මහලු කියන අවධිවලට ලක් වෙනවා. ඉතින් මේ අධ්‍යාත්මයත් අන්න ඒ වගේමයි. විශ්වයේ යම් තැනකින් අධ්‍යාත්මයක් නිකුත් වෙලා මේ එක තැනකින් නිකුත් වෙලා මේ විශ්වයට ආවට පස්සේ ඒ අධ්‍යාත්මය ගත කරන අවදි තියෙනවා. අපි මනුෂ්‍ය ලෝකයේ ගත කරන අවදි වගේම ලදරු අධ්‍යාත්ම තියෙනවා. මේ පෘථිවිය මත ඉන්නවා ලදරු අධ්‍යාත්ම, ළමා අධ්‍යාත්ම, තරුණ අධ්‍යාත්ම, පරිණත අධ්‍යාත්ම සහ මහලු අධ්‍යාත්ම කියලා කොටස් පහක්. ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් කියනවා නම් infant soul කියලා කියනවා. infant soul, baby soul, young soul, mature soul, old souls කියලා කියන soul එක මේ විදිහේ අධ්‍යාත්මික පරිණාම stages පහක් පස් ආකාරයකට වැඩි වියට පත් වෙලා තමයි මේ කාලේ ගත කරන්නේ. ඉතින් ඒ වැඩිවියට පත්වීම කාලෙට අවුරුදු 500ක් 600ක් අතර ආත්ම බව 500ක් 600ක් ගන්නවා කියන එක තමයි සඳහන් වෙන්නේ. ඒ කියන්නේ ලදරු අවධියේ ඉන්න අධ්‍යාත්මයක් ලදරු අවධියේ ඉඳලා මහලු වයසට පත් වෙලා තමයි ආපහු මේ මහලු වයසට පත්වෙච්ච මහලු අධ්‍යාත්ම, එහෙම නැත්නම් ඕල්ඩ් සෝල්ස් තමයි ආපහු රීඉන්කාර්නේට් වෙන්නේ නැතුව, ඒ කියන්නේ මේ අහුවෙන්නේ නැතුව මේ ඩෙත් ඇන් බර්ත් සයිකල් එකට, එහෙම නැත්නම් මේ ඩෙත් ඇන් බර්ත් සයිකල් එක කියන්නේ රීඉන්කාර්නේෂන් ප්‍රොසෙස් එකට පුනරුත්පත්තියට අහුවෙන්නේ නැතුව ඉක්ම වෙලා යන්නේ මහලු අධ්‍යාත්ම. ඉතින් එතකොට මේ අධ්‍යාත්මයක් ලදරු අවධියේ තියෙන අධ්‍යාත්මයකුත් කොටස් හතකින් මේක ගැන තව ගොඩාක් විස්තර තියෙනවා. නමුත් මම ඉතාම සරලව කියන්නේ ලදරු අධ්‍යාත්මයක් ගත කරන මට්ටම් හතක් තියෙනවා. ඒ කියන්නේ දැන් ලදරුවෙක් හැටියට මේ විශ්වයට නිකුත් වෙච්ච අධ්‍යාත්ම ලදරු ලෙවල් 1, ලදරු ලෙවල් 2, ලදරු ලෙවල් 3, ලදරු ලෙවල් 4, 5, 6, 7 කියලා ලදරු අධ්‍යාත්ම ලෙවල් 7ක්
මේ ඇතුළත තමයි පරිණාමයට පත්වෙන්නේ. ඊට පස්සේ ඒ ලෙවල් හත පහු කරාට පස්සේ ලදරු ආත්මය ළමා අධ්‍යාත්මයක් බවට පත්වෙනවා. ළමා අධ්‍යාත්ම එක, ළමා අධ්‍යාත්ම දෙක, ළමා අධ්‍යාත්ම තුන, එහෙම හතර ලෙස යනවා. ඊට පස්සේ ළමා අධ්‍යාත්මයෙන් ඒ අධ්‍යාත්මය ජීවිත කාල බොහෝ කල් ඉපදිලා ඉපදිලා ළමා අධ්‍යාත්මයෙන් පරිණත වෙනවා තරුණ අධ්‍යාත්මයකට. දැන් බොහෝ වෙලාවට ඔය මේ අපි දකිනවා මේ වයසට ගියත් නිකන් රැවුල වාලා වගේ ඉන්න කැමති පුරුෂයෝ අපි දකිනවා. මේ ඒ කියන්නේ ඒගොල්ලන් අවුරුදු 80 ගියත් එයාලගේ රැවුල එහෙම කපන්නේ නැහැ. අන්න ඒ තරුණ අධ්‍යාත්ම දරණ මහලු පුරුෂයෝ ඉන්නවා පෘථිවිය මත. ඒගොල්ලෝ තමයි ගොඩක් වෙලාවට මේ රැවුල දරලා ඉන්නේ. ඒගොල්ලන්ගේ පර්සනලිටීස් ගොඩාක් වෙනස්. එයාලගේ මේ ඇත්තටම මේ ගතිගුණ කොච්චර වයසට ගියත් හරියට නිකන් බලතණ්හාව. එතකොට දේවල් මේ ලෝකේ තියෙන දේවල් පරිහරණය කරලා භෞතික දියුණුව ලබා ගන්න තියෙන ආසාව. අන්න ඒව තමයි තරුණ අධ්‍යාත්මයක් දරන වයසක පුද්ගලයෙකුගේ උනත් චරිත ලක්ෂණ. එහෙම විවිධ අධ්‍යාත්ම වල චරිත ලක්ෂණ විවිධ වෙනස් වෙනස් හැටියටත් මේකේ සඳහන් වෙනවා. මම ඊළඟ වීඩියෝ එකකින් ඒක කරන්නම්. එතකොට අපි දකිනවා මේ තරුණ කාලෙම හිස මුඩු ගාගෙන වගේ මේ හිස බාගෙන වගේ ඉන්න කැමති මේ පුරුෂෝ දකිනවා අපි. එතකොට ඒ අයව සඳහන් කරන්න පුළුවන් ඇත්තටම මේ ලදරු අධ්‍යාත්මික. දැන් අපි දන්නවා පොඩි බබෙක් ඉපදිච්ච කාලෙම වැඩිය මේ කොණ්ඩේ එහෙම මේ නැහැ. කොණ්ඩේ නැහැ, නිකන් තට්ටේ වගේ තමයි තියෙන්නේ. එතකොට අපි දකිනවනම් පෘථුවිය මත අවුරුදු 60 70 80 ගියත් සමහර කෙනෙක් තට්ටේ වගේ ගාගෙන ඉන්න කැමති නම් අන්න ඒ කෙනාගේ තුල තියෙනවා ලදරු අධ්‍යාත්මයක්. එතකොට ඒ අධ්‍යාත්මික ස්වභාවයට අනුව සමහර අවස්ථාවල ඒ පුද්ගලයා බාහිර වශයෙන් දරන්න කැමති ගතිගුණ සහ ස්වરૂපේ අපිට දැක බලා ගන්න පුළුවන්. නිකන් බබාලා වගේ ඇත්තටම. ඒගොල්ලන්ගේ චරිතෙත් වයසට ගියත් නිකන් ලදරු චරිත තමයි ගති තමයි පෙන්නුම් කරන්නේ. ලදරු අධ්‍යාත්ම දරන පෘථිවි මට්ටමේ ඉන්න මිනිස්සුයෝ. ඉතින් මං කිව්වා මේ අධ්‍යාත්ම ලෙවල්ස් එක එක අධ්‍යාත්ම ලෙවල් 7-7 හැම ඒ ස්ටේජස් පහේදිම ගත කරනවා කියලා. එතකොට දැන් අපි උදාහරණකින් කිව්වොත් අපි දන්නවා දැන් මනුස්ස අපි දන්නවා ඉස්කෝල එක අපි හිතමු බිල්ඩිමක් කියලා. බිල්ඩිමක අපි දන්නවා පළවෙනි තට්ටුව තියෙනවා, දෙවෙනි තට්ටුව තියෙනවා. ඒ විදිහට තට්ටු 7ක් තියෙන බිල්ඩිමක් තියෙනවා කියලා හිතමු. ඒ තට්ටු 7 පළවෙනි තට්ටුවේ කාමර 7ක් වෙන් කරලා තියෙනවා. එතකොට දෙවෙනි තට්ටුවෙත් කාමර 7ක් තියෙනවා, තුන්වෙනි තට්ටුවෙත් කාමර 7ක් තියෙනවා. ඔය ආකාරයට 7 වෙනි තට්ටුවෙත් කාමර 7ක් තියෙනවා. මෙන්න මේ ආකාරයට විශ්වයේත් විවිධ ආකාර තල තියෙනවා. දැන් අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේත් අපි දන්නවා තල 31ක් ගැන, අධ්‍යාත්මික තල 31ක් ගැන සඳහන් වෙනවා. අවීචේ පටන් අගණිතා වෙනකන් කියලා බ්‍රහ්ම ලෝක ප්‍රමාණයන් ගැන සඳහන් කළා. බුදුරජාණන් වහන්සේත් සඳහන් කළා තියෙනවා මේ අධ්‍යාත්මික තල 31ක් ගැන. එතකොට මේවයි තියෙන තරංග ආයාම, මේවයි තියෙන ভাইබ්‍රේෂන්ස්, ෆ්‍රීකවන්සිස්, එනර්ජිස් එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස්. එතකොට අපි දැන් මේ අපිට හිතා ගන්න බෑ අපි දැන් ඉන්න මට්ටමට එහා තලයකට වෙනස් අධ්‍යාත්මික තලයකට ගියාට පස්සේ ඒ තලය තුළදී අපිට අත්දකින්න ලැබෙන දේවල් මොන වගේද කියලා අපිට මේ පෘථිවි මට්ටමේ අධ්‍යාත්මික තලයේ ভাইබ්‍රේෂන් ලෙවල් එකේ ඉඳගෙන අපිට හිතන්න බෑ. අන්න ඒ වගේ මේක සඳහන් වෙන විශ්වය බෙදලා තියෙනවා මේ විදිහට ලෙවල්ස් 7කට. ඒ ලෙවල්ස් 7 ඇතුළෙත් සබ් ලෙවල්ස් 7 බැගින් තියෙනවා. ඒ කියන්නේ අර කාමරයකට තට්ටු 7ක බිල්ඩිමක් තියෙනවා. ඒ බිල්ඩිමේ පළවෙනි තට්ටුවේ ලෙවල්ස් 7කට කාමර 7කට හරිගස්සලා තියෙනවා. දෙවෙනි තට්ටුවේ 7යි. ඔය ආකාරයට මුළු විශ්වයේම එකේ ඉඳලා තල ভাইබ්‍රේෂන්ස් ලෙවල් 7කට විශ්වය බෙදලා තියෙනවා. එතකොට මේ 7 ඉක්මවපු 7 නෙමෙයි, ඇත්තටම 5.5 කියන තට්ටුව
ඔය ඉක්මෝපු ලෙවල් එක ඉක්මෝපු අය තමයි ආපහු මේ පුනරුප්පත්ති චක්‍රයට විශ්වය තුළදී හවු වෙන්නේ නැත්තේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් කියනවා නම් අකනිට බ්‍රහ්ම ලෝකේ නැත්නම් සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ කියන බ්‍රහ්ම ලෝකේ පිහිටලා තියෙන්නේ මේ විශ්වීය මට්ටමේ 5.5 කියන තට්ටුවේ 5.5 කියන ලෙවල් එකේ තමයි මේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ පිහිටලා තියෙන්නේ. එතකොට එතනින් එහාට අවසාන වශයෙන් මේ ලෝකේ තුල කැරකැවෙන ලෝකේ පුනරුප්පත්තිය තුල කැරකැවෙන අධ්‍යාත්ම අවසාන වශයෙන් නැවතුණාන් පස්සේ සියලුම අත්දැකීම් ලබලා පරිණ තුනාට පස්සේ ගිහිල්ලා ඉපදෙන්නේ සුද්ධාවස බ්‍රහ්ම ලෝකේ කියලා අපි බෞද්ධ හැටියට දන්නවා. ඒ බ්‍රහ්ම ලෝකේ තියෙන්නේ මේ විශ්වය බෙදලා තියෙන මට්ටමින් 5.5 කියන අධ්‍යාත්මික තල මට්ටමේ. එතකොට අධ්‍යාත්මික තල මට්ටම් 7ක් තියෙනවා. ඒ හැම 7ටම සබ් ලෙවල්ස් 7 බැගින් තියෙනවා. ඉතින් මේව තමයි අපිට දැනගන්න තියෙන්නේ මේ අධ්‍යාත්මික වයස සහ ඒ අධ්‍යාත්මික වයසවල් දරන විවිධ අධ්‍යාත්මයන් විශ්වීය මට්ටමින් කැරකෙන විශ්වීය තල ගැන. එතකොට මම තව කියන්න ඕනේ මේ මම කලින් වීඩියෝ එකෙත් කියලා තිබ්බා මේ අධ්‍යාත්මික තල කියන ඒවා මේ විශ්වයේ කිසිම දෙයක් නෑ සොලිඩ්. ඒ කියන්නේ අපි දන්නවා විද්‍යාවටත් අපි ඉගෙනගෙන තියෙන සෑම දෙයක්ම ශක්තියක්. එතකොට අපි කතා කරන මේ වචන වචී සංස්කාර හැටියට එළියට එන්නේ අපේ හැඟීම් නැත්නම් අපේ thoughts අපේ emotions කියන ඒවා හැඟීම් සහ අදහස් කියන ඒවා සෑම දෙයක්ම ශක්තියක්. අපිට හිතා ගන්න බෑ සමහරලාට අපි කතා කරනකොට කතා කරන දේ මොකද්ද කියලා. කටෙන් පිට වෙන ශබ්දයේ ශක්තියක්. එතකොට අපේ හිතේ ඇතිවන හැඟීම ශක්තියක් අපේ ඒ හැඟීමට මුලින්ම ඉපදෙන අදහස ශක්තියක්. එතකොට මේ ලෝකේ තියෙන බිත්තිද ගස්ද ගස්වැල්ද වතුරද මේ අපි දන්න සෑම පරමාර්ථයක්ම ශක්තියක්. ඒ හැම ශක්තියටම විවිධ තරංගායාම විවිධ සංඛ්‍යාත තියෙනවා. ඉතින් ඒ ශක්තියෙන් එක සමුදයකින් තමයි අපි මේ අද දකින බාහිර ලෝකය අපිට මේ සොලිඩ් හැටියට ඝන හැටියට පේන හැම දෙයක්ම සැදිලා තියෙන මූලික ස්වභාවය තමයි අතිශයින් වේගයෙන් කම්පණය වෙන ශක්තියින්. ඒතොර කිසිම දෙයක් සොලිඩ් නෑ. හැම දෙයක්ම ශක්තියින් හැම දෙයකම මේ තරංගායාම තියෙනවා. ভাইබ්‍රේෂන් ෆ්‍රීකවන්සිස් තියෙනවා. දැන් අපි දන්නවා අපිට පේන මේ කලර්ස්. ඒ කියන්නේ අපිට මේ පෘථිවි මට්ටමේ ඉන්නේ මිනිස්සුන්ට කලර්ස් පේන සීමාවක් තියෙනවා. අපේ ඇසට පාට දකින්න බෑ හැම පාටම. පාට හතත් ඒ පාට හතේ සංකලනයේ වෙච්ච අනිත් පාටලුත් ඇරෙන්න වෙන පාට දකින්න බෑ. එතකොට ඒ මේ අපි ඉන්න මට්ටමේ 3D world එක කියලා කියනවා. මම ඒක වෙනම විග්‍රහ කරලා දෙන්නම්. 3rd dimension එක කියන dimension එකට අපිට පේන්නේ මේ color spectrum එකේ යම් කිසි සීමාවක colors විතරයි. එතකොට අපිට ඇහෙන්නේ hertz 20ත් 20,000ත් අතර ශබ්ද තරංග පමණයි. ඉතින් ඒ වගේ අපි මේ ඉන්න අපේ මානසික තත්වය නැත්නම් අපේ soul එක අපේ අධ්‍යාත්මයේ දරන mental විඤ්ඤාණයේ කොන්ෂස්නස් එක කියලා කියනවා. ඒකට විඤ්ඤාණයට දරන්න පුළුවන් ෆ්‍රීකවන්සි මට්ටම තමයි මේ අපි ඉන්න මනුස්ස ලෝකේ අපි අත්දකින ලෝකය කියලා කියන්නේ ලෝකය කියලා කියන්නේ. එතකොට ඊට වැඩි ඉහළ තලයක අපි හිතමු අපි වෙන දිව්‍ය ලෝකයක වෙන තලයක ඉපදුනා බ්‍රහ්ම තලයක ඉපදුනා කියලා. ඒ බ්‍රහ්ම තලයේදී කෙනාට ඒ විඤ්ඤාණයට අත්දකින්න ලැබෙන අත්දැකීම් දකින්න ලැබෙන වර්ණ අහන්න ලැබෙන ශබ්ද ඒව සම්පූර්ණයෙන්ම වෙනස්. එතකොට මං කිව්වා මේ විශ්වය බෙදලා තියෙනවා කියලා තල හතකට. ඒ තල හත එක එක ආකාරයේ ভাইබ්‍රේෂන්ස් ෆ්‍රීකවන්සිස් එනර්ජිස් තියෙන තල. එතකොට අපි දැන් ඉන්න මනුස්ස ලෝකයේ අපි හඳුන්වන්නේ ඇත්තටම 3rd dimension. ඒ කියන්නේ තුන්වෙනි තලය කියන එක. 3rd dimension එක කියලා කියන්නේ තලය කියන එක. එතකොට 7th dimension වෙනකන් විශ්වය බෙදලා තියෙනවා dimensions හතකට. එතකොට 1st
ෆස්ට 1D 2D 3D 4D 5D 6D, එකනේ 1 කියන්නේ ෆස්ට් ඩයිමෙන්ෂන්, සෙකන්ඩ් ඩයිමෙන්ෂන්, තර්ඩ් ඩයිමෙන්ෂන්, ෆෝර්ත් ඩයිමෙන්ෂන්, ෆිෆ්ත් ඇන්ඩ් සික්ස් ඩයිමෙන්ෂන් කියලා තල හතක් තියෙනවා. එතකොට අපි ඔයාලා ෆිල්ම් දැකලා ඇතිනේ 3D ෆිල්ම් කියලා, අන්න ඒකම තමයි. එතකොට මේ ඉන්න මට්ටමේ අපි දකින රූප දකින්නේ අපේ 3D ඇහෙන්. අපිට තියෙන්නේ ඇත්තටම තර්ඩ් ඩයිමෙන්ෂනල් ඇසක්. ඒ ඇහෙන් තමයි අපි මේ රූප දකින්නේ. එතකොට අපේ විඥානය වැඩ කරන්නේ, අපි දේවල් ලබා ගන්න මේ තර්ඩ් ඩයිමෙන්ෂන් මට්ටමේ ඉඳලා. එතන අපි ගාමු තිරිසන් සතෙක් ඉන්නේ කොහෙද? අපේ ගෙදර පූසා බල්ලා කියන කෙනාගේ කොන්ෂස්නස් එක, එයාගේ විඥානය අපිත් එක්ක හිටියා වුණත් පිළිట్లా තියෙන්නේ 2D, ඒ කියන්නේ සෙකන්ඩ් ඩයිමෙන්ෂන් එකේ. ඒගොල්ලන්ට පාට පේන විදිහ, ශබ්ද ඇහෙන තරංග සීමාවල් තියෙන සෙකන්ඩ් ඩයිමෙන්ෂන්, සෙකන්ඩ් ඩයිමෙන්ෂන් 2D මේ එයාලට රූප පේන විදිහ ඔක්කොම එයාලගේ සැකසීලා තියෙන 2D සෙකන්ඩ් ඩයිමෙන්ෂන් ෆ්‍රීක්වන්සිස් වලට. අපි ඉන්නේ තර්ඩ් ඩයිමෙන්ෂන් එකේ. ඒතර අපිට ළඟම ඉන්න දෙවිවරු මේ අත්දකින්නේ ලෝකයක්, ඒගොල්ලෝ අත්දකින්නේ 4th and 5th ඩයිමෙන්ෂන් මට්ටමේ ඉඳලා. එතකොට ඒගොල්ලන් රූප දකින විදිහ, අපිව දකින විදිහ, එතකොට ඒක අපිට වඩා ගොඩාක් ඇඩ්වාන්ස් තත්වයක් තමයි 4D 5D වල තියෙන මේ ෆ්‍රීකවන්සි මට්ටම්, විශ්වයේ බෙදලා තියෙන ෆ්‍රීකවන්සි මට්ටම් වල. එතකොට අපි ඉන්නේ 3D වර්ල්ඩ් එකේ කියලා කිව්වා. එතකොට අපි දන්න අපාය කියන කොටස තියෙන්නේ 1D 1D, එක ෆස්ට් ඩයිමෙන්ෂන් එකේ. එතනට ගිය මානසික තත්ත්වයේ, එතනට ගිය කොන්ෂස්නස් එක එතනදී අත්දකින්නේ 1D කියන මේ ෆිල්ම් එක. නිකන් ෆිල්ම් එකකට වැටිලා ෆිල්ම් එක බලනවා වගේම තමයි අපේ මානසික තත්ත්වය එතනට ගියාට පස්සේ අපිට අත්දකින්න ලැබෙන අත්දැකීම්. අපි අත්දකින්නේ 1D කියන එක ඩයිමෙන්ෂන් එක කියන තත්ත්වයට අපේ මානසික තත්ත්වය ගිහිල්ලා ඒ ආකාරයට සිරුරක් හැදිලා තමයි අපි අත්දැකීම් අත්දකින්නේ. එතකොට දැන් ඉන්න මට්ටමේ අපි මේ ගස් කොළන් දකින්නේ, ඔක්කොම දකින්නේ අපි තර්ඩ් ඩයිමෙන්ෂනල් ෆ්‍රීක්වන්සිස් කොන්ෂස්නස් එකේ ඉඳලා. ඒ කියන්නේ 3rd අධ්‍යාත්මික තලයේ මානසික තත්ත්වයේ ඉඳගෙන තමයි මේ පෘථුවිය අපි අත්දකින්නේ. රූප පේන්නේ, වර්ණ දකින්නේ, අත්දැකීම් ඉදිරියට එන්නේ. ඒක එතකොට 4D එකට ගියාම ඊට වෙනස්, 5D 5.5D එකට ගියාම වෙනස්, ඔය ආකාරයට 7ට 8ට ගියාට පස්සේ වෙනස්ම අත්දැකීම. ඉතින් ඒ ආකාරයට තමයි මේ විශ්වය සැකසීලා තියෙන ලෙවල්ස් වලට. එතකොට මේ විශ්වය මේ විවිධ තමුන් මේ අත්දකින විවිධ දේවල් නිසා මේ අධ්‍යාත්මයේ පරිණතභාවයට පත් වෙනවා. පරිණතභාවයට පත් වෙලා ස්ටේජස් පහක් ගිහිල්ලා, ලදරු, ළමා, තරුණ, මධ්‍යස්ථ සහ වැඩිහිටි කියන ස්ටේජස් පහෙන් පස්සේ අධ්‍යාත්මයක්, මහලු අධ්‍යාත්මයක් බවට පත් වෙලා මේ විශ්වයෙන් නිකුත් වෙලා යනවා. ආපහු මේ මිනිස්ය හෝ සත්ව හෝ ස්වභාවයකට පත් වෙන්නේ නැහැ. එයා එතනින් නික්මිලා යනවා. සත්ව පුද්ගල ස්වභාවය එතනින් අයින් වෙනවා. රීඉන්කාර්නේට් වෙන්නේ නැහැ. එතනින් පස්සේ කියන්නේ පුනරුත්පත්ති ලැබන්නේ නැහැ. එතකොට ඒක ටික තමයි ඊට තව ගොඩාක් විස්තර තියෙනවා. ඒ කියන්නේ කොහොමද මේ අධ්‍යාත්මවල එක එක අධ්‍යාත්මික වයසවල් ගත්තාම මේ අධ්‍යාත්මික වයසේදී එක එක පුද්ගලයෝ හැසිරෙන්නේ, එයාලගේ චරිත ලක්ෂණ මොනවාද? එතකොට එක එක ගෲප්ස් වල ඉන්න අධ්‍යාත්මයෝ මේ පෘථුවිය මාතේ ඉන්න රටවල් මොනවාද ආදී වශයෙන් ගොඩාක් විස්තර තියෙනවා මේ අර ඉංග්‍රීසියෙන් තියෙන YouTube channel එකේ. ඔයාලට කැමති නම් Soul Age කියලා ගහන්න පුළුවන්. මම නමුත් අදට මේ මට්ටමින් මේ කතාව නවත්වනවා. ඔයාලට මම හිතනවා යම් කිසි අදහසක් ගන්න ඇති මේක ගැන කියලා. බුදු දර්ශනය ගැන උනන්දු වෙනවා නම් ඒකෙත් තියෙන්නේ මේ අධ්‍යාත්මික තල ගැන තමයි. එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරපු මේ අධ්‍යාත්මික තල ඩයිමෙන්ෂන්ස් මේ සුද්ධවාස බ්‍රහ්ම ලෝක කියන එක එයින් පස්සේ පිහිටලා තියෙන්නේ ඩයිමෙන්ෂන් 5.5 කියන ලෙවල් එකේ. එතකොට එතනින් එහාටත් තියෙනවා ඩයිමෙන්ෂන්ස්. එතනින් පස්සේ තමයි අධ්‍යාත්මයක් මේ නිදහස් වෙලා ගිහිල්ලා ස්පිරිට් එකට එකතු වෙන්නේ. එහෙම නැත්නම් විශ්වයෙන් නික්මිලා යන්නේ. ඉතින්
එතකොට මේ මේ අධ්‍යාත්මික තලවලට විවිධ වූ ජාමිතික හැඩතලක් තියෙනවා. මම ඒක වෙනම දවසක කියලා දෙන්නම්. අද මාතෘකාව ඇත්තටම සෝල් ඒජ් එක. ඉතින් ඔයාලා මතක තියාගන්න මේ මේ අධ්‍යාත්මවලට අපිට අපේ ඇතුලේ තියෙන අධ්‍යාත්මයට අධ්‍යාත්මික වයසක් තියෙනවා. අවුරුදු 500 1000 2500 වගේ අවුරුදු මිලියන් ගණන් සමහර අධ්‍යාත්ම මේ කල්ගත කරනවා. નિયમિત පාඩම ඉගෙනගෙන පරිණත වෙන්නේ නැති වුණාම හරියට එක වසරේ පන්තියේ අවුරුදු 7-8ක් ඉන්නවා වගේ වැඩ සමහර අධ්‍යාත්ම වලට වෙනවා ලබන අත්දැකීම තුලින් ඉගෙන ගන්න නැත්තම්. ඉතින් හැම තිස්සෙම අපි ලබන අත්දැකීම ඔළුවට පහරක් වදිනවා වගේ ජීවිතයට එන භයානක අත්දැකීම් තුලින් අපේ අධ්‍යාත්මය පරිණත කරගන්න එක තමයි අපේ මේ ජීවිතේ මේ ලැබපු මනුස්ස ජීවිතේ මේ අත්දැකීම් පරමාර්ථය. ඒ පරිණත භාවය තුලින් ඊළඟ ස්ටේජ් එකට ගිහිල්ලා ඉක්මනට විමුක්ත වෙලා නිදහස් වෙලා යන තත්ත්වයට මේ සෑම අධ්‍යාත්මයක්පත් වෙනවා. ඉතින් මම හිතනවා අදට මේ කතා ප්‍රමාණවත් කියලා. ඔයාලට තවත් දවසක තවත් මේ වගේ වැදගත් තොරතුරක් අරගෙන හම්බෙනකන් හැම දිනාටම තෙරුවන් සරණයි. God bless you.